අයිබෝවන් සුබ දවසක් ලෝකේ ධනවත්ම පුද්ගලයා ඊලොන් මස්ක් කියන්නේ ව්‍යාපාර ගණනාවක හිමිකරුවෙක් ඒ අතරින් ස්පේස් එක්ස් කියන්නේ ඔහුගේ සමාගම අතරින් උපాయ මාර්ගිකව වඩාත්ම වැදගත් වන සමාගමක් ඒ යටතේම තමා මුළු ලෝකයටම අන්තර්ජාල පහසුකම් ලබා දෙන්නට කටයුතු කරමින් සිටින ස්ටාලින්ග් ව්‍යාපෘතියත් අයත් වන්නේ ඉතින් අද මේ වීඩියෝවෙන් අපි කතා කරන්න යන්නේ මේ ස්ටාලින්ග් ව්‍යාපෘතිය ගැන ඔබ නොදන්න කරුණු ගොන්නක් ගැන මේ ස්ටාලින්ග් ව්‍යාපෘතියේ බොහෝ පැතිකඩ යන ආවරණය කරන ප්‍රථම සිංහල වීඩියෝවද වෙනවා ඉතින් රැඳෙන්නයි ආරාධනය ඊලොන් මස්ක්ගේ ස්ටාලින්ග් ව්‍යාපෘතිය ගැන හැමදේම හරියටම දැනගන්න මේ විශ්මලෝකීය වීඩියෝවේ අවසන් තප්පරය තෙක් අංකයක වේගයෙන් වර්ධනය වන පරිශීලකයන් ප්‍රමාණය ස්ටාලින්ග් මුල්ම චන්ද්‍රිකා සමූහය අභ්‍යවකාශ ගතකොට මේ දක්වා ගතවෙති කාලය වසර 5ක් 2019 වසරේදී තමයි මුල්ම වරට ස්ටාලින්ග් චන්ද්‍රිකා දියත් කිරීම සිදු වන්නේ එතෙන් පටන් මේ දක්වා ස්ටාලින්ග් භාවිත කරන පරිශීලකයන් ප්‍රමාණය මිලියන 2 ඉක්මවා තිබෙනවා එම මිලියන 2 ලොව පුරා ඒ වගේම ලෝ පුරා සෑම මහද්වීපයකම රටවල් 60කට අයත් වීම විශේෂත්වයක්. ඒ වගේම ශ්‍රී ලංකාව ඇතුළු තවත් බොහෝ රටවල් එම සේවාව ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටිනවා. අංක 2. ස්ටාලින්ග් නිසා අති දැවැන්ත ආදායමක් උපයන ස්පේස් එක්ස්. 2022 වසරට අදාළව ආදායම් වාර්තාවලට අනුව ස්පේස් එක් සමාගම ස්ටාලින්ග් ව්‍යාපෘතිය හරහා පමණක් උපය ඇති ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක්. දැනටමත් ස්පේස් එක් සමාගමේ ප්‍රධානතම ආදායම් මාර්ගය වන්නේ ස්ටාලින්ග් ව්‍යාපෘතිය වන අතරම එය එම සමාගමේ මුළු ආදායමෙන් 40%කටම දායකත්වයේ සැපයීම විශේෂයි. සමාගම අපේක්ෂා කරන පරිදි නොදුරේදීම ස්ටාලින්ග් ව්‍යාපෘතියේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 3ක් දක්වා වැඩි වීමටද නියමිතයි. ඊලොන් මස්ක් පවසන පරිදි අඟහරු ගවේෂණය ආදී ස්පේස් එක් සමාගමේ දැවැන්ත මෙහෙයුම් සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමේ අරමුණින්මයි ඔහු ස්ටාලින්ග් ව්‍යාපෘතිය නිර්මාණය කර ඇත්තේ. අංක 3. පෘථුවියේ අහස වැහෙනට තරම් චන්ද්‍රිකා ප්‍රමාණයක්. ස්ටාලින්ග් සමාගම මේ වන විට අභ්‍යවකාශ ගත කර ඇති මුළු චන්ද්‍රිකා ගණන චන්ද්‍රිකා 5500කට වැඩි අගයක් ගන්නවා. ඔවුන්ගේ මූලිකම සැලසුම වී ඇත්තේ මුළු චන්ද්‍රිකා 12000ක් පමණ අභ්‍යවකාශ ගත කිරීමට උවත්, පසුව එම සැලසුම චන්ද්‍රිකා 30000ක් දක්වා වැඩි කර තිබෙනවා. ඔවුන් ඒ සඳහා ඇමරිකානු රජයෙන් අවසර ඉල්ලා ඇති අතර 2022 වසර වන විට ඔවුන්ට මුළු චන්ද්‍රිකා 7500ක් දියත් කිරීම සඳහා පූර්ණ අවසරය හිමි වී තිබෙනවා. බොහෝ විට ඔවුන්ගේ මුළු අවශ්‍යතාවය එනම් චන්ද්‍රිකා 30000ක් සඳහාම අනුමැතිය ලැබෙතැයි අපේක්ෂා කළ හැකි. අංක 4. ලොව ඕනෑම තැනක සිට පහසුවෙන් අන්තර්ජාලයට ප්‍රවේශ විය හැකි. ස්ටාලින්ග් සේවාවේ ඇති සුවිශේෂීත්වය වන්නේ ඒ ලෝකයේ ඕනෑම තැනක සිට භාවිත කළ හැකි වීමයි. ලෝකයේ ඕනෑම තැනක කියන එකෙන් අදහස් කරන්නේ ස්ටාලින්ග් සේවාව අනුමත කර ඇති රටවල්වල සාමාන්‍ය රැහැන් සහිත හෝ රහිත ආකාරයට අන්තර්ජාලයේ සැපයිය නොහැකි ප්‍රදේශ පවා ඉතා හොඳින් ආවරණය කළ හැකි වීමයි. මේ සඳහා අවශ්‍ය වන්නේ ස්ටාලින්ග් සම්බන්ධතාවයේ සහ ස්ටාලින්ග් ඇන්ටනාවක් පමණයි. දැනට මේ ආකාරයට ඇන්ටනාවක් අවශ්‍ය වුවත් ඉදිරියේදී ඒ වෙනුවෙන්ද වඩාත් පහසු විකල්පයක් හඳුන්වා දීමේ වැඩි ඉඩක් තිබෙනවා. අංක 5. යුක්‍රේනයේ යුද්ධය මෙහෙවන්නේ ලෝකය හා සම්බන්ධ වන්නේ ස්ටාලින්ග් නිසා. මේ වන විට රුසියාව සහ යුක්‍රේනය අතර ඇතිව තිබෙන යුද්ධයේදී යුක්‍රේන පාර්ශවයේ සියලුම අන්තර්ජාල සේවා සැපයීම සිදු කරන්නේ ස්ටාලින්ග් සමාගමේ දායකත්වයෙන් කියලා ඔබ දැනගෙන සිටියද? මේ සඳහා යුක්‍රේන රජය සහ ස්පේස් එක් සමාගම අතර විශේෂ අවබෝධතා ගිවිසුමක්ද අත්සන් තබා තිබෙනවා. මෙමගින් යුක්‍රේනයේ යුදමේ කටයුතු සඳහා වගේම සාමාන්‍ය ජනතාවට බාහිර ලෝකය හා සම්බන්ධ වීමටද දොරගුළු විවර වී තිබෙනවා. අංක 6. අමෙරිකානු රජයේ ආරක්ෂක කටයුතු වලටත් ස්ටාලින්ග් සහය. දේශපාලනික වශයෙන් ස්ටාලින්ග් ව්‍යාපෘතිය වැදගත් වී ඇත්තේ යුක්‍රේනයට පමණක්ම නොවේ. අමෙරිකානු රජයේද සිය රටේම පෞද්ගලික සමාගමක් වන ස්පේස් එක්ස් ආයතනයේ ස්ටාලින්ග් ව්‍යාපෘතියේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන සිටිනවා කියලා ඔබ දැනගෙන ඉන්නට නැතුව ඇති. මේ එකතු වීම සිදුවන්නේ අමෙරිකානු රජයේ ස්ටාර්ෂීල්ඩ් නම් ව්‍යාපෘතිය සඳහායි. ඔබට සිතිය හැකිද ඊලොන් මස්ක් ගෝලීය අන්තර්ජාල සැපයුම වගේම අමෙරිකානු රජයේ අභ්‍යන්තර කටයුතු වල වගකීම්ද ලැබෙන විට ඔහුට ලැබෙන බලය කොපමණද කියලා. අංක 7. කෙතරම් චන්ද්‍රිකා අභ්‍යවකාශ ගත කළත් ඊලොන් මස්ක් චීනය අහිමි වෙයි. චීනය කියන්නේ ලෝකයේ අන්තර්ජාලයේ පරිශීලකයන් වැඩිම රටක් වන නිසාම එය මිනිසුන් බිලියන ගණනකින් සැදුම්ලත් දැවැන්ත වෙළඳපොළක්. නමුත් චීනය අන්තර්ජාලය හරහා සෙසු ලෝකයට විවරවන්නේ බොහොම අඩුවෙන්. ඒ ඔවුන්ගේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙතැයි යන කාරණය මතයි. ඉතින් මේ අවස්ථාවේදීද චීනයේ සිය රටේ ජනතාවට ස්ටාලින්ග් සේවාව ලබා ගැනීම අහුරාලමින් ඔවුන්ගේම ලියෝ නැමැති අන්තර්ජාල සේවා සපයන චන්ද්‍රිකා ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒත් සමගම ඊලොන් මස්ක් ඩොලර් බිලියන ගණනක දැවැන්ත වෙළඳපොළක් අහිමි වෙනවා. අංක 8.
ස්ටාලින්ග් චන්ද්‍රිකාවන් අහසට දැවැන්ත හානියක් කරනවා. ස්ටාලින්ග් චන්ද්‍රිකා ප්‍රමාණය එන්න එන්නම වැඩිවීම අහසේ ආලෝක දූෂණය ඉහළ යෑමටත් ඒ නිසාම අභ්‍යවකාශ විද්‍යාඥයන්ට සිය ගවේෂණ කටයුතු කරගැනීමටත් අපහසු වී තිබෙනවා. එසේම මේ චන්ද්‍රිකා මගින් රේඩියෝ සංවේදන කටයුතු වලට බාධා එල්ලවීමද සිදු වෙනවා. මේ සම්බන්ධව ස්ටාලින්ග් ආයතනයේ වඩාත් තිරසාර විසඳුම් ගෙනීම සඳහා කටයුතු කරමින් සිටින බවට එම සමාගම ප්‍රකාශනිකුත් කරලා තිබ්බත් අදාළ ප්‍රශ්න තවමත් එසේම පවතිනවා. ඇත්තෙන්ම එය හැකි ඉක්මනින් විසඳිය යුතු ප්‍රශ්නයක්. අංක 9. අභ්‍යවකාශ සුන්බුන් ප්‍රමාණය සීග්‍රයෙන් ඉහළ යෑමත් තර්ජනයක්. ස්ටාලින්ග් චන්ද්‍රිකාවක සාමාන්‍ය ආයු කාලය වන්නේ වසර 5ක්. එනම් මෙම ව්‍යාපෘතියේ අපේක්ෂිත මුළු චන්ද්‍රිකා ප්‍රමාණය අභ්‍යවකාශගත කළොත් ඒවා වසර 5ක් තුළ කල්ලිකුත් වීමේදී චන්ද්‍රිකාවන් 30,000ක සුන්බුන් අභ්‍යවකාශයට මුදා හැරෙනවා. ඒ අභ්‍යවකාශ කටයුතු වලට දැවැන්ත තර්ජනයක් වනවාසේම අභ්‍යවකාශ සුන්බුන් පොළොවට පතිත වීම නිසා පෘථිවි වාසීන්ටද අනතුරු සිදුවීමේ අවදානමක් පවතිනවා. අංක 10. ස්ටාලින්ග් සේවාව ලබා ගැනීම සඳහා ගෙවීමට ඇති මුදල. ස්ටාලින්ග් සේවාව ලබා ගැනීම සඳහා මූලික ගෙවීමක් වශයෙන් ඩොලර් 500කට ආසන්න මුදලක් ගෙවීමට සිදු වෙනවා. එනම් රුපියල් 160,000කට ආසන්න අගයක්. ඇත්තෙන්ම මේ අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා ගැනීම සඳහා තරමක් විශාල පිරිවැයක්. ඊටත් අමතරව මේ සඳහා මාසිකව ඩොලර් 80,000 අතර ගෙවීමක් සිදු කිරීමට සිදු වෙනවා. එනම් රුපියල් 25,000-40,000 අතර විශාල මුදලක්. සරලව ශ්‍රී ලාංකිකයෙකුගේ සාමාන්‍ය මාසික වැටුප තරම් අගයක්. අංක 11. මේ දැවැන්ත වේදම ස්ටාලින්ග් සමාගමට ඇත්ත වශයෙන්ම අභියෝගයක්. ස්ටාලින්ග් සේවාව ලබා ගැනීම සඳහා පුද්ගලයෙකුට ගෙවීමට සිදුවන මුදල ඇත්ත වශයෙන්ම ලෝකේ බහුතරයක් පිරිසකට දැරිය හැකි මුදලක් නෙවෙයි. මේ නිසාම හැකිතාක් අදාළ ගාස්තු අඩු කිරීම සඳහා ස්පේස් එක් සමාගම කටයුතු කරමින් සිටිනවා. ඇත්ත වශයෙන්ම අපි කලින් සඳහන් කළ මූලික වියදම එනම් ඩොලර් 500කට ආසන්න මුදල ඔවුන් ලබා ගන්නේද ඩොලර් 3000ක මූලික පිරිවැයක් ඔවුන් සතුව තබාගෙන වීම විශේෂත්වයක්. අංක 12. ස්පේස් එක් සමාගමේ ස්ටාර්ෂිප් ව්‍යාපෘතියේ සාර්ථකත්වයේ ස්ටාලින්ග් සඳහා කරන බලපෑම. මේ වන විට ස්පේස් එක් සමාගම සිය දැවැන්ත අභ්‍යවකාශ යානා ව්‍යාපෘතියක් වන ස්ටාර්ෂිප් ව්‍යාපෘතියේ තවත් පරීක්ෂණ ගමන්වාරයකට සූදානම් වෙමුනේ සිටින්නේ. මේ පරීක්ෂණයේ ප්‍රධානතම අරමුණ වෙන්නේ වාණිජමය අභ්‍යවකාශ කටයුතුවලදී ප්‍රවාහන මාධ්‍යයක් ලෙස මේ ස්ටාර්ෂිප් යානයේ භාවිත කිරීමේ හැකියාව තක්සේරු කිරීමයි. සරලවම එහි අරමුණ වන්නේ වැඩි ප්‍රමාණයක් ස්ටාලින්ග් චන්ද්‍රිකා එකවර අභ්‍යවකාශයට මුදා හැරීම සඳහා ස්ටාර්ෂිප් යානය භාවිත කිරීමයි. එය සාර්ථක වූහොත් ස්ටාලින්ග් ව්‍යාපෘතියේ පිරිවැය විශාල වශයෙන් අඩු කර ගැනීමටද හැකිවනවා. අංක 13. ස්ටාලින්ග් සමග තරඟයට තවත් සමාගම් එක්වේ. ස්ටාලින්ග් කියන්නේ මේ වෙළඳපොලේ එකම සේවා සපයන්නා නොවීම වෙළඳපොල තරඟකාරීත්වයට ඉතාමත් හොඳ අවස්ථාවක්. ප්‍රධාන වශයෙන්ම ඇමරිකාවේදීම ඇමසෝන් සමාගම විසින් ඔවුන්ගේ කුයිප නැමැති අන්තර්ජාල සේවා සපයන චන්ද්‍රිකා ව්‍යාපෘතියක් හඳුන්වා දී තිබෙනවා. නමුත් ඒ ක්‍රියාත්මක වීම සඳහා තවත් වසර කිහිපයක් ගත විය හැකි. එසේම යුරෝපා සංගමයේද සිය කලාපයේ ස්වාධීන අන්තර්ජාල සම්බන්ධතාවයක් තහවුරු කිරීමේ අරමුණින් ඔවුන්ගේම චන්ද්‍රිකා පද්ධතියක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා එස්තමේන්තු කර ඇති පිරිවැය යුරෝ බිලියන 2.4ක්. අංක 14. සෑම රටකම ව්‍යාප්ත කිරීම එතරම් පහසු වන්නේ නැහැ. ගෝලීය අන්තර්ජාල සේවාවක් ලොව සෑම රටකම ව්‍යාප්ත කිරීම එතරම් පහසු වන්නේ නැහැ. දැඩි නීති රීති තිබෙන චීනය, උතුරු කොරියාව වැනි රටවල් වල ව්‍යාප්ත කිරීම ස්වභාවයෙන්ම පහසුයි. ඒ වගේම අන්තර්ජාල සේවා සඳහා එක් එක් රටවල බලපාන නීති රීතීන් වෙනස් වීම කියන කාරණේ මතද එම කටයුතු තරමක් අපහසු වෙනවා. එම නිසාම ස්පේස් එක් සමාගමට ඒ රටවල් වලට වෙන වෙනම විවිධ සීමාවන් යටතේ අනුගත වීමට සිදු වෙනවා. අංක 15. ස්ටාලින්ග් ශ්‍රී ලංකාවට ලැබෙන ආකාරය. ස්ටාලින්ග් සම්බන්ධතාවයේ ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ස්පේස් එක් සමාගම සමග සාකච්ඡා පැවැත්වූ බවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව 2023 වසරේදී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා. ඒ මූලික මට්ටමේ සාකච්ඡාවක් පමණයි. ඒ අනුව නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවටද ස්ටාලින්ග් අන්තර්ජාල සේවාව ලැබීමට නියමිතයි. බොහෝ දුරට එය ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එක්ව සපයන සේවාවක් වීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා. ඉතින් මේ ස්ටාලින්ග් ව්‍යාපෘතියේ අනාගතය ගැන ඔබ මොකද හිතන්නේ? පහලින් ඔබේ අදහස කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.